නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්ස උපාදම්පි කෝ අහං චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි කෝ පනවාදෝ කායේන වාචාය අනුවිධියනාසුති ශ්‍රද්ධාවන්ත පින්නතුනි සුලෝකාග්‍ර වූ භාග්‍යවත් වූ අරිහත් වූ දසබලධාරී සම්්‍යක් සම්බුද්ධ සරුවක්ත රාජෝත්තමයන් වහන්සේ විසින් චුන්ද මහරහතන් වහන්සේ අමතා වදාළ සල්ලේක සූත්‍රාන්ත දේශනයේ කයත් සූත්‍ර පාඨයේ කුයි ධර්ම දේශනයේ සඳහා මාතෘකා කරන්ට යෙදුනේ මජ්ක්‍ධිම නිකායේ මූල පණ්ණාසකයේ මූල පරියාය වර්ගයේ 8වෙනි සූත්‍රයේ සල්ලේක සූත්‍රයයි. මා විශ්වාස කරනවා ලංකාද්වීප වාසී බොහෝ බෞද්ධයෝ මේ සූත්‍ර දේශනාවෙන් බොහෝ වාර ධර්ම ශ්‍රවණය කොට ඇති කියලා. එසේ ඇතත් මේ සූත්‍ර දේශනාවෙන් නැවත නැවත උගත යුතු කරුණු රැසක් ප්‍රයෝජනවත් වනු පිණිස ඉදිරිපත් කිරීමටයි මාතෘකා කරන්න යෙදුනේ. ධර්ම දේශනාව නම් භාවනා මාර්ගය. කම්මස්ථාන විනිම්මුත්තාහි ධම්ම දේශනා නාම නත්ථේ කියා සරුවඥන් වහන්සේගේ දේශනාව ගැන අර්ථකථාචාර්යයන් වහන්සේලා පහදා දීලා තියෙනවා. භාවනාවකින් තොර ධර්ම දේශනාවක් නම් නැත කියලා. හේතුව ධර්ම දේශනා කරන දේශකයන් වහන්සේටද භාවනාමය පිනක් වැඩෙනවා. ධර්ම ශ්‍රවණය කරන පින්වත්තුන්ටද භාවනාමය පිනක් වැඩෙනවා. එනිසා අප ධර්ම දේශනාවත් ධර්ම ශ්‍රවණයත් භාවනාවක් වැඩෙනසේ සාවධානව පවත්වා ගැනීමට අදිෂ්ඨාන තබා ගනිමු. මේ සූත්‍ර දේශනය පවත්වන්නට හේතුව චුන්ද මහරහතන් වහන්සේගේ ප්‍රශ්නයක්. චුන්ද මහරහතන් වහන්සේ කියන්නේ කවුද කියන එක පළමුවෙන් අපි තේරුම් ගන්නට වටිනවා. අපේ බුදු සසුනේ වැඩ සිටියන්නේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා 89. එයින් එක නමක් චුන්ද මහරහතන් වහන්සේ. චුන්ද මහරහතන් වහන්සේ උපන්නේ නාලක ගමේ. සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ එක කුසේ උපන්නේ නගම සොයුරුතුමා චුන්ද මහරහතන් වහන්සේ. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ පවුලේ සිටි ඔක්කොම සහෝදර සහෝදරියෝ 7 දෙනෙක්. එයින් පළමුවැන්නා සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. නියම නම උපතිස්ස. දෙවැන්නා චුන්ද මහ රහතන් වහන්සේ. තුන්වැන්නා උපසේන මහ රහතන් වහන්සේ. 4වැනි, 5වැනි, 6වැනි සහෝදරියෝ 3 දෙනෙක්. ශාලා උපචාලා සීසුපචාලා සියා රහත් මෙහෙණින් වහන්සේලා 3 නම. සත්වැනියා සේවක මහරහතන් වහන්සේ. එින්නේ චුන්ද මහරහතන් වහන්සේ කල්ප 91කට ඉස්සර බන්දුමති කියන රාජධානී පිටිසර ගම්මානයක කුඹල් කරුවෙක්ව සිටියා. මේ කුමල් කරුවා කුමල් කර්මාන්තයෙන් නැතිවලං කර්මාන්තයෙන් බොහොම උත්සාහයෙන් ජීවත් වූ කෙනෙක්. ඒ අතර විපස්සී සම්මා සම්බුදුරජාණන් වහන්සේලෝ පහළ වුණානේ. ඒ කාලේ 68 ලක්ෂයක් රහතන් වහන්සේලා විපස්සී සරුවඥන් වහන්සේ සමීපයේම වැඩ සිටියා. එක් දිනක් මේ කුමල් කරුවා තමගේ දෑතින්ම අංග සම්පූර්ණව මෙති පාත්‍රයක් සකස් කළා. මේකේ මුල් ආරම්භයේ පටන්ම සිටුවේ බුදුරජාණන් වහන්සේට පූජා කර ගැනීමයි. ඒ නිසා බොහෝම පිරිසිදුව කලක් පවතින හැටියට බණ අඩුවේ නැහැට බොහොම සිනිදු වෙන හැටියට මේ මෙති පාත්‍රය ඉතා උසස් ලෙස සකස් කළා.
මේ හිස උඩ තියාගෙන ගිහින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයට පූජා කළේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ මැටි පාත්‍රය මගේ දෑතින්ම සකස් කළා මට අනුග්‍රහ පිණිස මට අනාගතේ නිවන් සුව ආબોධ කරගන්නු පිණිස මෙය ඉවසා වදාරන සේක්වා කියලා ගෞරවයෙන් පූජා කළා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේද පිළිගත්තා එදා පටන් මෙතුමා ඒ කාලේ මිනිසයන්ද පරමාසාරදු 70,000ක් පමණ තිබුණනේ එතෙක් කල බොහෝ කුසල් කරගන්න සමත් වුණා තමාගේ ජීවනෝපාය බොහෝම කුඩා ජීවනෝපායක් වුණත් මෙතුමාගේ සිතේ ශ්‍රද්ධාව සීලය ශ්‍රුතය ත්‍යාගය ඥානය හිරිය උත්තප්පය මේ ආදී ගුණ අවදි කරගෙන හැකි පමණින් දාන සීල භාවනා අපචායන දෙවියාවච්ච සත්‍ය දාන සත්තානුමෝදන ධම්ම ශ්‍රවණ ධම්ම දේශන වික්ඛුජු කම්ම කියන දස පුණ්‍යක්ඛ්‍යාවම පිරුවා දස කුසල කර්මපත පිරුවා මේ ආදී අනේක විද ආගමික පින්කම් වලින් මෙතුමාගේ ජීවිතය සරුසාර කරගන්න සමත් වුණා ඒ කුසලානුභාවයෙන් මෙතුමා සුගතිගාමී වුණා සුගතියෙන් සුවිතේට යන අතරට කල්ප 91ක්ම අපාගාමී නොවි ජවලෝව මනුලෝව බඹලෝව වැනි මේ සුගති ලෝකවල ඉපදෙමින් තවත් කල්යාණ මිත්‍රයන්ද ලැබමින් කල්යාණ මිත්‍රයන්ද බුහුමන් කරමින් මෙතුමාගේ සසර ගමනේ ඉනෙන්න පිරමින් ආවා ඒ අතර තමයි සාරිපුත්‍ර මහ රහතන් වහන්සේගේ එක මව කුසේ මේ දරුවා උපන්නේ සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ තරුණ වයසේදීම තාපස පරිද්දෙන් පරිබ්‍රාජක කෙනෙක් හැටියට පැවිදි වුණානේ උපතිස්ස පරිබ්‍රාජක එතුමාගේ මිත්‍රයා කෝලිත පරිබ්‍රාජක මේ දෙදෙනාම සුක්තිය කියන පරිබ්‍රාජක නායක කෙනෙක් ළඟ පැවිදි වී එතුමා ළඟ නිවනක් නොදැක මුළු ජම්බුද්දීපේ මේ සිසාරා ඇවිදලා අපි බුදුන් අපි රහත් කියන බොහෝ ශාස්ත්‍රූන් එක්ක සම්මුඛ සාකච්ඡා කළා. ඒ කොතැනක දීවත් මේ දෙදෙනාගේ සිතට ගැළපෙන අනුශාසනාවක් ලැබුණේ නැහැ. නැවතත් ආපසු පැමිණ කතිකාවතක් කරගෙන පිටත් වුණේ අක්කේ කේහි උපඤ්ඤාතං මග්ගං කියන මාතෘකාව කියාගෙනයි. අවශ්‍ය පුජ්‍යලයාට මාර්ගයේ තියෙනවා. මාර්ගයේ සොයාගතුත් වෙනවා කියලා කතිකා කරගෙන දෙන්න දෙමාර්ගයකින් පිටත් වුණා. එදා තමයි පින මතුනේ. එදා තමයි මඟ පයදුනේ. එදා අස්සජි මහ රහතන් වහන්සේ සම්මුඛ වීමේ සතර පද ගාථාවක් ඇසූ පමණින් ගාථා දෙපදයක් ඇසූ පමණින්ම සෝවාන් මඟඵල නිවන් සුව ලබන්න සමත් වුණා. එදවස් සිටීම කෝලිත පරිභාජ්‍යක් පරිබ්‍රාජක තුමාටද එසේම ඒ දේශනාවෙන් සෝවාන් ඵලය ලැබුණා. මේ හරියට සිද්ධියේ කවදද අපේ ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කළ දුරුතුපෝය ගිහින් අමාවක් උපෝසක දවසේ මතක තබා ගන්න වටිනවා. බුදු වීමෙන් මාස 8ක දින 15ක් ගිය තැනයි මේ සිද්ධිය. එදවස්ම සුක්තිය පරිද්දාජකතුමා සම්මුඛ වී එතුමාට බුදු සසුන ගැන හැඳින්වීමක් කළා. නම සුක්තිය පරිද්දාජක එක බාර ගන්න නැහැ. තමා ගුරුවරයෙක්ව සිට ශිෂ්‍යයෙක් වෙන්න කැමතුනේ නැහැ. මේ දෙදෙනාට එකවට සැදී වෙච්චි 250ක් දෙනා සමඟ වැඩියා ජේතවනාරාමේ නිලේලුවනාරාමේ බලාගෙන. මේ හරියටම සිද්ධිය දුරුතු පෝජගේ අමාවක් පොය දවසේ. එදවස්ම ලෝතුරා බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරමින් සිට ධර්ම දේශනාව නවත්තලා මේ පිරිස පිළිගත්තා. පිළිගෙන ඒ හැම දෙනාට ඒහි භික්ෂු භාවයෙන් තෙද්දලා බාදී දසෝදාමින් මේ වැඩිහිටි දෙනම හැර 250ක් දෙනා රහත් වුණා. එයින් අටවෙනි දවසේදී කෝණිත පරිබ්‍රාජක නමින් සිට පැවිදි වූ මුගලන් ස්වාමීන් වහන්සේ මහ රහත් භාවයට පත් වුණා. කල්නවාල මුත්ත ගාම කෙන සේනාසනයේදී ධාතු කර්මස්ථානිය වඩලා පැවිදි වී 15 වෙනි දවසේ හරියටම නවම්පුර පසළොස්වක පොහෝ දවසේදී සූකරකත ලෙනේ සරුවඥන් වහන්සේ වැඩ සිටිද්දී
සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේගේ බෑණන් වංශනික වන දීඝනක පරිබ්‍රාජකතුමා සුවගනාවන් තොරතුරු සොයන්නේ. එතෙන්දී දීඝනක පරිබ්‍රාජකතුමාට දේශනා කළ වේදනා පරිග්‍රහ කර්මස්ථානයක් දැක්වෙන දීඝනක සූත්‍රයේ අසූ ප්‍රමණින් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මහ රහත් භාවයට පත් වුණා. එදා දවසේම සරුවත් මුගලන් දෙනම වහන්සේට 1250ක් සංඝ පිරිස මැද්දේ අග්‍රශ්‍රාවක තානාන්තරයේ පිරිනැමුණා. මේ ආචාර්ය සිද්දෝනේ සරුවක්යන් වහන්සේ බුදු වෙලා 9 වෙනි පෝය දවසේදී. ඒ කියන්නේ නවම්පුර පසනොස්වා පොහොව දවසේදී. එදා අග්‍රශ්‍රාවක දෙනමද තානාන්තර දුන්නා පමණක් නෙමෙයි. පළමු වරට බුද්ධ ශාසනයේ උපෝසත විනය කර්මයේ සිද්ධ වුණා. ඒක ආචාර්ය දවසක්. කරුණ හතරක් උතුම් එක්කාසු වුණා. ඒකට කියනවා චතුරාංග සමන්වාගත ශ්‍රාවක සම්නිපාතේ. අංග හතරක් එතන සම්පූර්ණ වුණා. ඒ කියන්නේ සියලු දෙනා වහන්සේ රහතන් වහන්සේලා 1250. සියලු දෙනා වහන්සේ ඒහි භික්ෂුභාවයෙන් පැවිදි වූ පිරිස. සියලු දෙනා වහන්සේ ආරාධනාවක් නැතුවම එක්කාසු අවස්ථාවක්. මාග පෞර්ණමී තේන නැකතෝගේ උදාපත් වීම. මේ අංග හතරේදා සම්මුඛ වුණා. ඒ නිසා ඒකට කියන චතුරාංග සමන්වාගත ශ්‍රාවක සම්නිපාතය සිහිකටුදු දවසක්. මේ සිදුවීම් අතරත සරියොත් ස්වාමීන් වහන්සේ ළඟම සොහොරුතුමා නම් වන චුන්ද බුදු ශාසනයේ පැවිදි වුණා. බුදු ශාසනයේ පැවිදි වෙලා භාවනා වඩලා සියලු කෙලෙස් නැසා ත්‍රිවිද්‍යා සත්බිඥා සියුපිලිසිමියා ඥානද ලාභීම මහා රහත් භාවයට පත් වුණා. උන්වහන්සේ දැන් රහතන් වහන්සේ නමක් වශයෙන් 80 මහා ශ්‍රාවක සංඛ්‍යාවටත් අයතු වුණා. මෙන්න මේ රහතන් වහන්සේ නිතර තමන්ගේ ශිෂ්‍යයන්ට ආවාද අනුශාසනා දෙන අතරත ශිෂ්‍යයන්ගේ ප්‍රශ්නයක් තමයි බුදුරජාණන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කළේ. අන්න ඒකයි මේ සූත්‍ර දේශනේට හේතුව කාරණය නිදානේ. තුන්ව මහරහතන් වහන්සේ ශිෂ්‍යයන්ට නිතර නිතර ආවාද කරන අතර සමහර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගේ තමා ලබාගත් යම් විශේෂ අධිගම ඇවිල්ලා කියලා ස්වාමීන් වහන්සේ මට භාවනා කරද්දී ආලෝක දෙන්නා. මගේ හිත ප්‍රථම ධානයේදපත් වුණා. මගේ හිත දෙවැනි ධානයේ, තුන්වැනි ධානයේද, හතරවැනි ධානයේදපත් වුණා. මට මේ විදිහේ නාම රූප වැට වුණා. මට මේ විදිහේ උද්‍යාංගී ඥාන ලැබුණා. මේ වගේ දාසනා ආලෝක පහළ වුණා. ඔක්කොම කියන ආචාර්යයන් වහන්සේනේ. ඉතින් සමහර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා තමා රහත් වුණා කියලා කියන තමා උසස් අධිගම ලබා ගත්තා කියලා කියනවා. හැබැයි මේ චුන්ද මහ රහතන් වහන්සේ කරුණු පරීක්ෂා කරලා බලනකොට රහත් වෙලා නැහැ. උන්වහන්සේලාට අධිමාන්‍යයක් ඇවිල්ලා තියෙනවා. අධිමාන්‍ය කියන්නේ භාවනා කරන යෝගාවචරයන්ට යම් සමාධියක් සමාප්‍රත්‍යක් ලැබුණු ප්‍රමණින් තමා හිතනවා තමා රහත් වුණා කියලා. නැත්තම් සෝවාන් වුණා, ධනත් මාර්ගයක් ඵලයක් ලැබුණා කියලා හිතනවා. මෙලබු මාර්ගඵල ලැබුවාය කියන පිළිගැනීමයි මෙතන අදිමාන්‍ය කියන්නේ. මේ අදිමාන්‍ය ඇතිවීම නිසා සමහර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ එතරම් නවතිනවා. ඉනිහාට යන්නේ නැහැ. මෙන්න මේක නිසා ඒ සම්බන්ධව වඩා දැනුම හදා ගැනීම පිණිස, කරුණ වටහා ගැනීම පිණිස බුදුරජාණන් වහන්සේ සමඟ මේ ප්‍රශ්න සාකච්ඡාවට වැඩියි. අපේ ලංකාවෙත් ඒ වාගේ බොහෝම සුප්‍රසිද්ධ රහතන් වහන්සේ ඉඳලා තියෙනවානේ රහත් නොවි රහත් වුණා කියලා හිතාගෙන. කලගුරු විහෙර වාසී ධම්මදින්න මහරහතන් වහන්සේ දින තිස්ස මහාරාම විහාරස්ථානයේ ධර්මදේශනාවකට ආරාධනයකට වැඩියා. මේ වඩින අතර හංකන කියන විහාරස්ථානයේ ප්‍රධාන ස්වාමීන් වහන්සේ රහත් කියලා හිතානින් විශේෂ දෙන්න රැදියා. වැඩලා උන්වහන්සේක බොහෝම ගෞරවයෙන් ප්‍රශ්න 1000ක් ඇහුවා. ඒ කියන්නේ ධර්මයේ ගැන, විනය ගැන, සමත භාවනා ගැන, විපස්සනා භාවනා ගැන, මාර්ගඵල ගැන. අසූවසෝ ප්‍රශ්න බොහෝම ලස්සනට විසඳුවා. ඉතින් ඒ රහත් කියලා හිතාගෙන ධම්මදින මහරහතන් වහන්සේ ඇසුවා ස්වාමීනි, උන්වහන්සේ කවදද මේ ලෝකෝත්තර අධිගමනේ ලැබුවේ? ඇත්තමී මම අවුරුදු 60ක් වෙනවා. ස්වාමීනි, උන්වහන්සේ අභිඥා බල පාවිච්චි කරනවාද? ඔව්.
එහෙනම් ස්වාමීනි සුදුපාට උකෝසක කුලයක ඇතේ වලිගේ අකුලාගෙන කන්න අතවාගෙන හොඳේ අකුලාගට ගහන්න පැනගෙන නැති මම ආපාණ්ඩ කිව්වා. සනිකින් නැගුවා. විශාල දැවැන්ත ඇත්රාජෙක් මම ආපෑ. මේ ඇත්රාජයන් බිහිසුණුකම දතුනකොට අර මලාපෑල තමන් රහත් කියා හිටියේ ස්වාමීන් වහන්සේ භයටපත් වුණා. දුවන්ඩලාස්තු වුණා. ඒ ස්වාමීන් වහන්සේගේ සූරු කොණින් අල්ලගෙන ඇහුවා. ස්වාමීනි රහත් වෙනකොට භය ඉතුරුද කියලා. භය, ශෝකය, සන්ත්‍රාසය, කනගාටු ඉතුරුද? අනේ ඇවැත්නි මට දැන් තේරුණි. මම හිතන් හිටියේ රහත් කියලා නේ. මම රහත් නෑනේ. අනේ මට පුහිටක් වෙන්න මේ නම. අර භය තියෙනකොට ධ්‍යානෙ පිළිහුණ ඇත අතුරු දාන් වුණා. ඉතින් මේ ධම්මදින රහතන් වහන්සේ හිත සනසමින් කිව්වා මේ ස්වාමීනි බය වෙන්න එපා. භවනා කරන්නන්ගේ අදිමානෙන්නේ ස්වාමීන් වහන්සේට මෙන්න මේ කමඨාන සුදුසේ කියලා මෛත්‍රී කර්මස්ථානෙ දුන්න මෛත්‍රී භාවනාවෙන් විපස්සනාට හැරෙන්න ඇති උන්වහන්සේ දන්නවා. එසේ දීලා මේ ධම්මදින රහතන් වහන්සේ කාමරයට පිවිසුණා. අර ගරු ස්වාමීන් වහන්සේ සක්මනට ගොඩනැගී බොහොම සුළු වේලාවකදී සියලු කෙලෙස් නසා මහා රහත් භාවයට පත් වුණා. යම් හේකින් ධම්මදින රහතන් වහන්සේ දාට නුදමිනියානම් ඒ සාකච්ඡාවට මුළු ජීවිතේම හිතානින්ම මම රහත් කියලා. ලැබෙන්නේ තියෙන රහත් ඵලයෙන් නොලැබී අපවත් වෙන්න තිබුණා. මේ වගේ සිදුවීම් කොතෙකුත් තියෙනවා අපි කියන අදිමානී. තවත් 1000ක් මේ ධම්මදින මහ රහතන් වහන්සේ ඔය වගේම ධර්ම දේශනාගත වැඩෙද්දී බොහෝම ප්‍රසිද්ධ රහත් කියලා හිතාගත් ලොකු ස්වාමීන් වහන්සේ නමක් සම්මුඛ වෙන්න ගියා. අර වගේම ප්‍රශ්න 1000ක් ඇහැරා. ඔක්කොම ලස්සනට පිළිතුරු දුන්නා. ඒ අවස්ථාවේ අසුව ස්වාමීන් වහන්සේ කවදාද මේ එකස් අධිගමේ ලෝකෝත්තර අරහත්ත්වය ලැබුවේ? හැබැයි මේ මං අවුරුදු 60ක් වෙනවා. ස්වාමීන් වහන්සේ අභිඥා බල පුරුදුයිද? උමට පුළුවන්. එහෙනම් ස්වාමීන් ලොකු පොකුණක් මවන්න. ඒ පොකුණේ ලස්සනම ලස්සන නෙළුම් පඳුරක් මවන්න. ඒ නෙළුම් පඳුරේ ලස්සන නෙළුම් මල් මවන්න. ඒ නෙළුම් මල උඩ දිව්‍යාංගනාවක් මවක් සෙල්ලම් කරන ඇති බලන්න. ඒක දිහා බලානින්න කියලා මේ ස්වාමීන් වහන්සේ කාමරයට පිවිසුණා. අර අභිඥාලාභී රහස්‍යාහිතානිකේ ස්වාමීන් වහන්සේ මේ තමා මවාපෑල දිව්‍යාප්සරාවක් යනු ඒ කාන්තා රූපේ බලා සිටෙද්දී 60 අවුරුද්දක් තුළ යටපත්යේ තිබුණ කාමච්ඡන්දේ මත උනා. ස්වාමීන් වහන්සේට උතුර ධ්‍යානෙ පිරුණා. මම ආසව දේවල් සියල්ල අතුරුදාන් වුණා. ඒ වෙලාවේ තමන්ගේ තේරුණා තමන් රහත් නෑ කියලා. නැවතත් අර ධම්මදින රහතන් වහන්සේ සමීපයට ගිහින් කියා සිටි ඇලැති මත පිහිටක් වෙන්න මං රවටිගෙන ඉඳලා තියෙනවා නේ. හොඳයි ස්වාමීනි බාවෙන් දෙපා මෙන්න මේ කමඨහන වඩන්න කියලා පිළිකුල් භාවනාව දුන්නා. ගත්තින් සාකාරේ මේක භවනා කරන්න කියලා උන්වහන්සේ සක්මනට ගොඩෝන අර ස්වාමීන් වහන්සේ ඉරේක වෙනකොට සුළු මොහොතකදී අර වගේම මේ ස්වාමීන් වහන්සේද මහා රහත් භාවයට පත් වුණා. ඒ ස්වාමීන් වහන්සේ ස්වභාවයෙන් කාග චරිතයි. අර මුලින් කියපු ස්වාමීන් වහන්සේ ස්වභාවයෙන් දේශ චරිතයි. එනිසායි අර බය ඇති වෙන හැටියට ඇතමවන්ද මවාපාන්නේ කියේ දේශ චරිතයගේ දේශේ මතු කරගෙන බලන්නයි. රාග චරිතයගේ රාග සිටිවිලි පහළ වෙන හැටි බලන්නයි අර දිව්‍යාප්සරා මවාපාන් දුක දුන්නේ. ඉතින් ධම්මදින්න මහ රහතන් වහන්සේ වැනි පුදුම දේශනා ඇති උත්මේ උමාස ධර්ම දේශනා කරද්දී පලං අත්ත යටි කුරු කරම හතර ආපායත වෙන. මනුෂ්‍යයන් කර්ම පහදා දෙනවා බහතපත් වෙන මිනිස්සු. තවන්වත් උඩු කුරු කළාම දෙව්ලෝ බමලෝ තේන. දෙව්ලෝ මම් බමලෝ බමනුම් තේන. එයින් මනුෂ්‍යයන් බලවත් සන්තෝෂයට පත් වෙන අකල කුසල් අනුසස් වෙන ආදෙනෙද. ඊට පස්සේ හරවනවා සංස්කාරයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිලක්ෂණය. මාර්ගඵල. කවදාකවත් ධම්මදින රහතන් වහන්සේගේ දේශනාවෙන් මාර්ගඵල නොලබා අරින්නේ නැහැ. ඒ විදිහට දේශනා. ඉතින් මෙන්න මෙහෙම චුන්ද මහ රහතන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා අතරකද මේ කියන අධිමාන්න ඇති නොලැබූ මාර්ගඵල ලබා ගත්තා කියන හැඟීම ඇති පිරිසකටයි මේ ප්‍රශ්නේ නැගුණේ. චුන්ද මහ රහතන් වහන්සේ සවස සමාපත්ති සුවයෙන් වැඩ ඉඳලා හැන්දෑවේ සරුවක් යන වාසයේ දකින්ද පැමිණ ප්‍රසන්න පිහිටුවා වැඳ නමස්කාර කොට එකක් පසක වාඩිලෙල ඇහැවා ස්වාමීනි ආත්ම භාව ප්‍රතිසංයුක්ත වූ
ලෝක සත්‍යයේ ප්‍රතිසංයුක්ත වූ යම් යම් දෘෂ්ටි තියෙනවා. මේ දෘෂ්ටි ආත්ම දෘෂ්ටි කියන්නේ සක්කායදිට්ඨි 20ක් තියෙනවා. ලෝකවාද ප්‍රතිසංයුක්ත දෘෂ්ටි 8ක් තියෙනවා. මේවා මේ යෝගාවචර භික්ෂූන් වහන්සේලාට යෝනිසෝ මනසිකාරයෙන් මුලින්ම මෙනෙහි කරද්දී සියල්ල ප්‍රහාණය වෙනවාද? කොයි වෙලාවකද මේක ප්‍රහාණය වෙන්නේ කියන එකයි ප්‍රශ්නේ. ගැඹුරු කාරණයක්. ඒ කියන්නේ ආත්ම දෘෂ්ටියයි ලෝකවාද ප්‍රතිසංයුක්ත නානා දෘෂ්ටියින් මේවා මේ වැරදි හැඟීම් මේ පුද්ගල సంతාණයෙන් ඉවත් වෙන්නේ ප්‍රහාණය වෙන්නේ කොයි වෙලාවකදීද? මෙනෙහි කළ පමණින් මේවා නැති වෙනවාද කියන එකයි ප්‍රශ්නේ. බුදුරජාණන් වහන්සේ කටි පිළිතුරක් ඉස්සලා දුන්නා. චුන්දය යම්කිසි වෙලාවකදී යෝගාවචර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කවුරු නම් භාවනා කරද්දී සමාජයේ සිටේ සමත භාවනාවෙන් ධ්‍යාන ශක්තිය වැඩලා විපස්සනා භාවනාවෙන් විපස්සනා ඥාන තේලියට වැඩලා දෙලින්ම යම් තැනක යම් අරමුණක ඒකනේ රූප අරමුණු ශබ්ද අරමුණු ගන්ධ අරමුණු රස අරමුණු ස්පර්ශ අරමුණු ධර්ම අරමුණු කියන කවරෝ අරමුණකදී මේ දෘෂ්ටි හත ගන්නවා නම් පහළ වෙනවා නම් සංපත් වෙනවා නම් ඉසිතනවා නම් අන්නේ අරමුණු සියල්ලම මේ කම්මම නේසෝ හමස්මි නිමේසෝ අත්තා කියා නිසිසේ මනසිකාර පැවැත්ීමේදී සදංග වශයෙන් යටපත් වෙනවා. ඊළඟට සමාගයේ සිටේ ධ්‍යාන සමයදී විපස්සනාට හැරෙන වාරයක් ගන්න විස්කම්බන වශයෙන් ඒ කෙලෙස් යට වෙනව අදෘෂ්ටි යට වෙනවා. යම් කිසි අවස්ථාවකදී සෝවාන් ආදී මාර්ගඵල ප්‍රතිලාභ කරනවා නම් සෝවාන් මාර්ගක්ෂණයේදී මේ කියන දෘෂ්ටි සියල්ලම සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය වෙනවා. මේ අවස්ථා තුනකදී මේක ප්‍රතික්ෂේප වෙනවා, නිෂ්ප්‍රභා වෙනවා කියන එක පහදා දුන්නු. මුලින්ම මේකනොට සදාංග වශයෙන් යටපත් වෙනවා. ධ්‍යාන භාවනා වඩලා ධ්‍යාන බලෙන් යටපත් වෙනකොට විස්කම්බන වශයෙන් දෘෂ්ටි යටපත් වෙනවා. මාර්ගඵල ප්‍රතිලාභයේදී සෝවාන් මාර්ගයේදී මේ දෘෂ්ටි සියල්ලම සමුච්ඡේද වශයෙන් නැවත නූපදනා හැටියටම ප්‍රහාණය වෙනවා. ඉතින් දුන්වාසී දේශනා කළා දීර්ඝ විවරණයක්. ඒක තමයි මේ සල්ලේක සූත්‍රයේ මාතෘකාව හැටියට අපි ඉදිරිපත් කළේ. චිත්තෝපාද මත්තම්පිකෝ අහං චුන්ද කුසලේසු ධම්මේසු බහුකාරං වදාමි. චුන්දය කුසල ධර්මයන් කෙරෙහි චිත්තෝත්පාද මාත්‍රයක් ඇති කර ගැනීමක් බොහෝ උපකාරයයි මම කියමි. කෝපන වාදෝ කායේන වාචාය අනුමිදීයනාසු. කයින් වචනින් ක්‍රියාකාරී වීමේදී කවර කතාවක්ද? ඒ කියන්නේ සිතින් යමක් ගැන කුසලයක් ගැන හිතන පමණත් බොහෝ උපකාරයි. කයින් වචනින් ක්‍රියාකාරීත්වයේදී ඒ ගැන මේ උපකාරත්වය, ප්‍රයෝජනත්වය, ආනිසංස මහාන්තත්වය ප්‍රමාණ කළ නැහැකි. මෙතෙන්දී පළමුවෙන්ම දේශනා කළ බොහෝම වැදගත් ධර්ම දේශනාව ඒකනේ ධ්‍යාන ගැන. යම්කිසි යෝගාවචරී භික්ෂුන් වහන්සේ නමක් හරි භික්ෂුණීන් වහන්සේ නමක් උපාසක උපාසිකා කෙනෙක් විවේකීව ප්‍රථම ධ්‍යානෙ වඩනවා. යම්කිසි සමත භාවනාවක එතුමා හිතනවා මම මේ සල්ලේක ප්‍රතිපත්තියක් නේ පුරන්නේ. නෑ චුන්දය, ඒක සල්ලේක ප්‍රතිපත්තියක් නෙමෙයි, ඒක චිත්ත ධම්ම සුඛ විහරණයක් පමණයි. තව කෙනෙක් ද්විතිය ධ්‍යානය වඩනවා, තව කෙනෙක් තෘතිය ධ්‍යානය වඩනවා, තව කෙනෙක් චතුර්ථ ධ්‍යානය වඩනවා. ඒ ධ්‍යානලාභයයි හිතෙනවා මම මේ කෙලෙසුන් දියාලන, කෙලෙසුන් ගෙවා දාන, කෙලෙසුන් ප්‍රහාණය කරන සල්ලේක ප්‍රතිපත්තියක් නෙමෙයි පුරන්නේ කියලා. නැත් චුන්දය, එය චිත්ත ධම්ම සුඛ විහරණයක් පමණයි. තවත් සමහර කෙනෙක් ආකාසානංචාතන ධ්‍යාන සමාපatti වඩන, විඤ්ඤාණංචාතන සමාපatti වඩන, ආකින්චඤ්ඤාතන සමාපatti වඩන, නේව සංඥානා සංඥාතන සමාපatti වඩන. ඒ එක එක සමාපatti ලාභී කෙනෙක් හිතනවා මම මේ සල්ලේක ප්‍රතිපත්තියේදීනේ වාසය කරන්න කියලා. නැත චුන්දය, ඒක සල්ලේක ප්‍රතිපදාවක් නෙමෙයි, ඒක ශාන්ත විමුක්ත සුවය. ශාන්ත විමුක්තය කියලයි හතරකම ශාන්ත විමුක්ත බව කියන්නේ. මෙන්න මේ විදිහට ලෞකික ධ්‍යාන සමාපatti 8ක් තියෙනවානේ. අෂ්ට සමාපatti මේවා සල්ලේක ප්‍රතිපදාවට උපකාරී වෙනවා විනා සල්ලේක ප්‍රතිපදාව නොයි. එයින් කෙලෙසුන් විස්කම්බන වශයෙන් යට වෙනවා. නමුත් කෙලෙසුන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය වීමක් වෙතෙන්නේ නැහැ.
එනිසා චුන්දය මෙන්න මේ විදිහට තප විසින් හික්මෙන්නට ඕනේ. සල්ලේක කරන්නට ඕනේ. ප්‍රතිසං ප්‍රහාණය කරන්නට ඕනේ කොහොමද කියලා කරුණු 44ක් දේශනා කළා. මේ කරුණු 44 අපිටිතා වැදගත් වෙනවා. දැන් අපේ බෞද්ධයෝ උදේ හවස 500 සමාදම් වෙනවා. සමාත පොහොය 800 සමාදම් වෙනවා. දසසිල් සමාදම් වෙනවා. එවාගෙම දැන් උපසම්පන්න භික්ෂුන් වහන්සේලා අතරත කෝටියක් සංවර සීලයක පිහිටා සිටිනවා. සාමණේර පිරිස සාමණේර දස සීලයක පිහිටා සිටිනවා. ශේක්‍යා ශික්ෂාපද 75ක් විතර භාවිතා කරනවා. මේ එකක් එකක් ගානේ සමාගයේ సంతානේ පිහිටා සිටීමක් තියෙනවා. ඒකනේ සීලයේ සමාදන් වූ අය ඒ සීලේ පිහිටා සිටිනවා. ඒ පිහිටා සිටින්නේ ඒ සම්බන්ධව සමාගයේ ඡන්දයක්, චිත්තයක් නීරියක් නිමංසාවක් තියෙන නිසායි බලවත් ඡන්දය තියෙනවා මේ සීලය මං රකින්න ඕනේ බලවත් චිත්තයක් තියෙනවා මම මේ සීලය රකින්නෙමි බලවත් නීරියක් තියෙනවා මා මේ සීලේ උත්සාහයෙන් හරි රකින්නෙමි බලවත් ප්‍රඥාවක් තියෙනවා මේ සීලේ නොරැක්කොත් මේ ආදීනව දැක්කොත් මේ ආනිසංසය ඇති බව දැනගෙන ඒ සීලේ පිහිටා සිටිනවා ඒ වාගේ මේ කියන කරුණු 44 බෞද්ධ අබෞද්ධ කාටත් ප්‍රයෝජන වෙනවා තමන්ගේ ජීවිතයේ තිසා වැදගත් කරුණු 44ක් මෙතන අදිෂ්ඨාන කරන්න තියෙනවා. දැන් අපි සමහරේ හිතන්න පුළුවන් එක දවසක් 500 සමාදන් වුණා. මුළු ජීවිතේටම ඇතිනේ. ඒ කියන්නේ කැඩුවේ නැත්නම් මුළු ජීවිතේටම ඇති කියලා සමාත හිතන්න පුළුවන්. නමුත් එහෙම නෙමෙයි මේක තේරුම. සීල සමාදන් වීමේ පින එකක්. සීල ආවර්ජනා කිරීමෙන් ලැබෙන පින කා විශේෂයි. සීල සමාදන් වීමේ පින සමාදානාර්ථයෙන් සීලයක් සීලෙන් මෙනෙහි කිරීමේදී ලැබෙන්නේ අනුස්සති සීලයක් ඒක නෙමෙයි සීලානුස්සති කියලා ඒක භාවනාවක් දැන් අපි තිසරණය ගන්නවා තිසරණය ගත්තා උදේ නැත්තහමස ඉතින් එච්චරයි නමුත් අපි දවසේ සෑම විටම තිසරණය නිතර නිතර හිතින් කියවනවා නම් අපි බුද්ධානුස්සතිය ධම්මානුස්සතිය සංඝානුස්සතිය කියලා වෙනවානේ ඒ කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ කියන්නේ හිතන්නේ හිතන්නේ බුද්ධානුස්සති භාවනාවක්. ඉතින් මේක අපේ සිත ගලන ගංගාවක් වගේ ඔලේ ගලනවානේ. ඒ ගලන සිතට මේ කුසල් අරමුණ දීගෙන තියනවා නම් අතරක් නැර අපේ සිත නිතරම බුද්ධ ගුණ අරමුණේ නිතිතන්නේ. ඒක බුද්ධානුස්සතිය. ඒ වගේම ධම්මං සරණං ගච්ඡාමි කියන මේ පදේ අපි කියනවා පමණන්නේ නැවත 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 අපේ සිතේ ආවර්ජන කරනවා. සියවර දහස්වර දසදහස්වර එතකොට මොකද වෙන්නේ අපේ සිත නිරන්තරයෙන් ධර්ම ගුණ අරමුණේ සතිය පවතිනවා ධම්මානුශසතිය සංඝං සරණං ගච්ඡාමි අපි නිතර නිතර හිතනවා නම් සිය දහස්වර අපේ සිතේ නිතර සංඝ ගුණ වර්ජන වෙනවා සංඝ ගුණ කෙරෙහි සිහිය තියෙනවා ඒක සංඝානුශසති භාවනාවක් ඒ වගේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි මේක නැවත නැවත සියවර දහස්වර දස දහස්වර සිතේ දවස පුරා සිහි කරනවා සිහිකරන්ද ඒ ශික්ෂාපදයේ අරමුණු කරගත්ත කුසල චිත්ත වීති තේලි 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 පහළ වෙනවානේ අපේ සිත නිතරම සීලයක පිහිටාගෙන සීල අනුශසතියක පිහිටාගෙන පවතිනවානේ අපේ හිත නිතරම තිරිසුදු වෙනවානේ මෙන්න මෙහෙම ඒ පංච සීලයෙන් හෝ වෙන සමාදන් වන සීලයක් අතරක් නෑර නිතර 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 ආවර්ජනා කිරීම අවශ්‍ය වෙනවා ඒකින් අපේ සිතේ භාවනාමය පිනක් වැඩෙනවා සීල සමාදානයේ සීලයයි ආවර්ජනා කිරීමෙන් වැඩෙන්නේ භාවනාවයි. මේ භාවනාව කියන එක මේ තරම් සරලයි. මේ තරම් ප්‍රයෝජනවත්. මේ තරම් ක්‍රියා කරන්න පුළුවන්, හසිරෙන්න පුළුවන්, පවතින්න පුළුවන්, අනුගමනය කරන්න පුළුවන්. මෙන්න මේක නිසා තමයි බුද්ධ ශාසනයේ මුල් පියවරේ පටන්ම මනසට සැප දෙන ශාසනයක් කියලා කියන්නේ. බුද්ධ ශාසනයේ මුල් පියවරේ පටන්ම සිතට සැප දෙනවා. සිතට නපුරු සිතිවිලි එන දෙන්නේ සිතේත නරක සිටිවිලි කෙලෙස් සිටිවිලි අයහපත් සිටිවිලි එන්නේ දෙන්නේ නැහැ බුද්ධ ශාසනය හරියට ක්‍රියාත්මක වෙනවා නම් හැම වෙලාවෙම හිත පිරිසුදුයි දයාරගේ මුනිරුණාක් වගේ පිරිසුදුන් තියාගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ උපදේශ හරියට දිනපතා අතරක් නැර සිහි කිරීමේ මෙන්න මේ වාගේ තමයි සංලේක සූත්‍රයේ තියෙන උපදේශ මාලාව මේක අපි සිතට ගන්න වඩිනවා මේක ලියාගෙන ඒ කටපාඩම් කරගෙන නිතර නිතර හිතින් කියවන්න වටිනවා ඒ මොනවාද ඉදකනවෝ චුන්ද ඒවන් සල්ලේකෝ කරදීය. පරේ විහිංසකා භවිස්සන්ති මයමෙත් අවිහිංසකා භවිස්සාමාතේ සල්ලේකෝ කරදීයෝ. මේ කල්වේදේක. චුන්දය
අන්සත්තයෝ. ඒ කියන්නේ නුවණ මදි, එහෙම නැත්නම් සම්මාදිට්ඨිය නැති අන් අය සත්ව හිංසාව කරනවා. මම කරන්නේ සත්ව හිංසාව කළොත් ඒ අය දකින්නකොට මට අප්‍රියයි. මම සත්ව හිංසාව කරනවා නම් මමත් ලෝභයෙන් නැත් අප්‍රිය වෙනවා. මම සත්ව හිංසාව කරන්නේ නැහැ කියලා ස්ථීරව පිළිතනවා. කරේ පානාතිපාතේ භවිස්සන්ති මය මෙත්ත පානාතිපාතා පටිරම මෙති සල්ලේ දෝකරණී. මේ ලෝකේ නුවණ මදි, සම්මාදිට්ඨිය නැති, තින්පව් නොදන්නා අය ප්‍රාණඝාත කරනවා. ප්‍රාණඝාත කරනවා දකින්නකොට අහනකොට මට හරි අප්‍රසන්නයි. මම ප්‍රාණඝාත කරනවා නම් මම ලෝවැසි ජනතාවට නැනවතුන් අප්‍රසන්න වෙනවා. ඒ නිසා මම ප්‍රාණඝාතයෙන් වළකින්නේ කියලා දැඩි මමත් ඒ වාගේ අන්සතු දෙය පෙර ගතහොත් මමත් ලෝවැසි නැනව තුන් දක් ප්‍රසන්න වෙනවා. මම ඒ නිසා මේ අන්සතු මූපකක් තරම් දෙයක් අසුරසිතින් ගැලීමෙන් වලකින්නෙමි කියා සල්ලේකේ පැවැත්ති යුපි. පරි අබ්‍රාහ්මචාරේ භවිස්සන්ති මයනිත බ්‍රහ්මචාරේ භවිස්සාමාති සල්ලේකෝ කරණියු. ලෝකේ නුවණමදි කුජලය, හිම්පව අදාන්න ඇති කුජලය, කර්ම විපාක නොදන්න අය අබ්‍රාහ්මචාරීව ජීවත් වෙනවා. අශ්‍රේෂ්ඨ චර්යාවෙන් ජීවත් වෙනවා. ඒක දකින්නකොට අහනකොට මට අප්‍රසන්නයි. මම අබ්‍රාහ්මචාරී කෙනෙක් වුණොත් මමත් බොහෝට අප්‍රසන්න කෙනෙක් වෙනවා. හැබැයි මේ අබ්‍රාහ්මචාරී කියන වචනේ තේරුම් 12ක් තියෙනවා. දැන් අපි හිතමු විවාහපත්තු අඹසමියන් ඉන්නවා නම් බ්‍රාහ්මචාරීව ජීවත් වෙන්න දෙන්නේ නැතිවත් එතන තියෙනවා බ්‍රාහ්මචාරියාව. ස්වාමියාට තියෙනවා සුවදාර සන්තෝෂය කියන බ්‍රාහ්මචාරියාව. තමාගේ භාර්යාව හික්මවා යන්නේ නැහැ. විදිතට තියෙනවා ප්‍රතිවෘතාව කියලා බ්‍රහ්මචාරියාවක් ශ්‍රේෂ්ඨචාරියාවක්. තමාගේ ස්වාමියා හරියන්නේ නැහැ. මෙන්න මේ විදිහට ඒ ගිහි ජීවිතයේ ගත කරන්නන්වත් තියෙනවා බ්‍රහ්මචාරියා අර්ථය. ඒකත් මේ ශීලයේයි අයිති. ඒතකොට මේ වාගේ ස්ථීර වශයෙන්ම බ්‍රහ්මචාරී ජීවිතයේ ගත කිරීමත් ඉතා ශ්‍රේෂ්ඨයි මේසේ. නම් අසවාගේ සෝදාර සන්තෝෂය ප්‍රතිවෘතාවනි ගුණ ආරක්ෂා කිරීමත් බ්‍රහ්මචාරී ජීවිතයේ ඇතුළත් වෙනවා. ඊළඟට පරේ මුසාවාදී භවිස්සන්ති මයමෙත්ත මුසාවාදා ප්‍රතිවිරතා භවිස්සාමාති සල්ලේකෝ කරදී. ලෝකයේ අන්‍ය සත්‍යෝ කම්පලා දාන්නේ නැති, මෙලෝකන්ව පිළිගන්නේ නැති, නුවණ මාදි සම්මාදිට්ඨිය නැති අය බොරු කියන. ඒකම සත්‍ප්‍රසන්නයි. මම බොරු කියනවා නම් මම ලෝකයේ නැනවතුන් අප්‍රසන්න වෙනවා. දෙවියන්ව පවාමා පිළිකුල් වෙනවා. මම බොරු කියන්නේ නැහැ කියලා දැසි දැසි එයින් අදිෂ්ඨාන කරගන්න. මේ වාගේ පරේ පිසුනා වාචා භවිසාන්ති මයමෙත් පිසුනාය වාචා සතිරස භවිසාමාති. ලෝකේ බොහෝ දෙනා කේලම් කියලා. කේලම් අහනකොට මට හරි අප්‍රසන්නයි. මම කේලම් කියනවා නම් මම ලෝකයේ නැනවතුන් අප්‍රිය වෙනවා. එනිසාම කේලාම් කියමින් වලකින්නේ මේ කියලා දැඩිසේ අදිෂ්ඨාන කරනවා. කනේ පරුසා වාචා භවිස්සන්ති මයමෙත් පරුසාය වාචා ප්‍රතිමිතා භවිස්සාමාති. ලෝකේ බොහෝ දෙනා කිසිම අනුකම්පාවක් නැතුව නපුරු වචන කියන. සර පරුස වචන කියන. ඒක අහනකොට මට අප්‍රසන්නයි. මමත් පරුස වචන කියනවා නම් මම නෝලුව නැනවතුන් දෙවියන් දක්මයන් තම අප්‍රසන්න වෙනවා. එනිසා මම පරුස බස් කියමින් වලකින්නේ අදිෂ්ඨාන කරගන්න. පරේ සම්පප්පලාපේ භවිස්සන්ති මයමෙත් සම්පප්පලාපා භවෙ ප්‍රතිවිරතා භවිස්සාමාති. ඒ කියන්නේ මෙලොවට පරලොවට වැඩක් නැති නිෂ්ඵල වචන බොහෝ දේ ගැන කතා කරනවා. ඒක ඇහෙනකොට දකින්නකොට මට අප්‍රසන්නයි. මමත් නිෂ්ඵල කතා කරනවා නම් දොඩවනවා නම් මමත් ලෝ නැනවතුන් අප්‍රසන්න වෙනවා. එනිසා මම කිසි කලෙකත් නිෂ්වචන නොකියන්නේ මේ කියා සල්ලේකින් අදිෂ්ඨාන කරනවා. පරේ අභිජ්ජාලු භවිස්සන්ති මයමෙත්ත අනභිජ්ජාලු භවිස්සාමාති. ඒ කියන්නේ අන්සතු දෙයට ආසා කරනවා බොහෝ දෙනා. අන්සතු දෙයට ආසා කරනකොට අපට ඒක අප්‍රසන්නයි. මමත් අන්සතු දෙයට ආසා කරනවා නම් මම ලෝවැසි ජනතාවට අප්‍රසන්න වෙනවා. මම අන්සතු මූලපතක් තරම් දෙයකටවත් ආසා නොකරන්නේ කියලා අදිෂ්ඨාන කරගන්නවා. පරේ ව්‍යාපන්න චිත්ත භවිස්සන්ති මයමෙත් අව්‍යාපන්න චිත්ත භවිස්සාමාති.
ඒ කියන්නේ බොහෝ දෙනා නිතර ක්‍රෝධයෙන්, වෛරයෙන්, පරිගන්නා චේතනාවෙන්, ප්‍රතික සංඥාවෙන් කුපුර කුපුරා ඉන්නවා. ඒක දකින කොට අහන කොට හරි අප්‍රසන්නයි. මමත් ඒ වගේ ව්‍යාපාද බහුල කෙනෙක් නම් මමත් බොරැසේ නැනගතුන් අප්‍රසන්න වෙනවා. නිසා මම කිසි කලෙකත් තරහක්, ව්‍යාපාදයක්, ක්‍රෝධයක්, ප්‍රතික සංඥාවක් නැතුව මෛත්‍රීසිකින් වාසය කරන්නෙමි කියලා සල්ලේක වශයෙන් අදිස්ථාන කරගන්නවා. කාරේ මුච්ඡාදිත්‍ති භවිස්සන්ති මයමෙත්ත සම්මාදිත්‍ති භවිස්සාමාති. ඒ කියන්නේ බොහෝ දෙනා කරුණාඵල පිළිගන්නේ, මෙලෝ පරලෝ පිළිගන්නේ, කුසල කුසල් පිළිගන්නේ නැහැ. මේ නානා වේද දෘෂ්ටියෙන් පැටලීගෙන එළියගෙන. මේවා දසුන කොට අනුවත අප්‍රසන්නයි. මමත් ඒ වාගේ දෘෂ්ටිගතිකව අන්තවාදී නීතියෝ නනවත් ලෝකයට මම අප්‍රසන්න වෙනවා. එනිසා මම කිසි කලෙකත් වැරදි දෘෂ්ටියක් කලේ නංගන්නේ මේ සැබෑ සම්මාදිට්ඨිය පිළිපදා සිටින්නේ කියලා සල්ලේක වශයෙන් සිටේ දැඩි අදිෂ්ඨානයේ සබා ගන්න. කාරේ මිච්ඡා සංකප්පා භවිස්සන්ති මාමෙත් සම්මා සංකප්පා භවිස්සාමාති. ඒ කියන්නේ සෑම දිනම මේ කිදී මිච්ඡා විකාරක හේත හිතයිම. කාම විකාරක, ව්‍යාපාද විකාරක, විහිංසා විකාරක. මේවා අහනකොට දකිනකොට හරිම අප්‍රසන්නයි. මමත් ඒ වාගේ මිත්‍යා විතරක වලින් හිතුවත් මම ලෝක අප්‍රසන්න වෙනවා. එනිසා මට මෙලෝ කල්ලෝ හිත සුපිනිත මම නික්කම් සංකල්පන, අව්‍යාපාද සංකල්පන, අවිහිංසා සංකල්පන ඇත්තෙක් වන්නෙමි කියලා සල්ලේක වශයෙන් අදිස්ථාන කරනවා. හරේ මිච්ඡා වාචා භවිස්සන්ති මයමෙත් සම්මා වාචා භවිස්සාමාති. ඒ කියන්නේ ලෝවැසි ජනතාව නිතරම මිත්‍යා වචනම කතා කරනවා. මුසාවාදය, උසම වචනේ, කර්ස වචනේ, සම්පප්පලාපය. මේවා හැම විටම ඉතිරි පැතිරි ඒ වගේම යදී. ඒවා දකින කොට අහන කොට අපට හරිම අප්‍රසන්නයි. මමත් ඒ වගේ හිතුවොත් මම ලොවැස් නැනවතුන් අප්‍රසන්න වෙනවා. නිසා මම මිත්‍යා වචනෙන් වැළකීලා සත්‍ය වචනම, සමන්දන් වඩන වචනම, නිහිර වචනම, සාර්ථක වචනම, දොළ වැඩදායක වචනම කතා කරන්න කියලා සන්නේක වශයෙන් අදිස්ථාන කරගන්නවා. එවගේම පරේ මිච්ඡා කම්මන්තා භවිස්සන්ති මයමෙත් සම්මා කම්මන්තා භවිස්සාමාති. මේ ලෝකේ මිනිස්සෝ ප්‍රාණඝාත, අදත්තාදාන, කාමෝත්ථාචාර කියන මේ මිත්‍යා කර්මාන්ත වෙනුවෙන් කය යොදවන. ඒක දකින්න කොට අහන කොට හරිම අප්‍රසන්නයි. මමත් ඒ වාගේ කයින් හේත් කෙරෙන අකුසල කරනවා නම් මම ලෝවැසෙන් නැනවතුන් ද අප්‍රසන්න වෙනවා පමණක් නෙමෙයි දලෝ පරාජයටපත් වෙනවා. නිසා මම සමකල්දීම සම්මා කම්මන්ත වශයෙන් ඒ අකුසලයන්ගෙන් වෙන් වී කුසල ක්‍රියාවන් හිම මගේ කය හසුරවන්නේ දැඩිසේ අදිස්ථාන කරගනි. එවාගෙම සරේ මිච්ඡා ආජීව භවිස්සන්ති මයමෙත් සම්මා ආජීව භවිස්සාමාති. අන්‍ය සත්‍යෝ කියන්නේ කොයි හරි විදිහේ වැරදි ජීවිතාවෙම ජීවත් වෙනවා. වැරදි ජීවනෝපාය වලින් ජීවත් වෙනවා. ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන් ආදී වශයෙන් අකුසල කර්ම වලින්ම ජීවත් වෙනවා. ඒක දකින කොට අහන කොට ලොකුම අප්‍රසන්න භාවයක් එනවා. මමත් ඒ වාගේ වැරදි ජීවිතාවකින් ජීවත් වෙනවා නම් මටත් ඒ වාගේ ලෝවැසි ජනතාවගේ අප්‍රසාදයේ ලක් වෙන්න සිද්ධ වෙනවා. එනිසා මම කිසි කලෙකත් මිත්‍යා ආජීවයකට පත් නොවි සම්‍යක් ආජීවයෙන් ජීවත් වෙමේ කියා දැඩිසේ අදිස්ථාන කරගන්නවා. ඒ වාගේම පරේ මිත්‍යා වායාම භවිසන්ති මයමෙත් සම්මා වායාම භවිසාමාති. මේ ලෝකයේ බොහෝ දෙනා අකුසල කර්ම සඳහාම, අකුසල ක්‍රියා සඳහාම වෑයම් කරනවා. අකුසලම පුරවන්න වෑයම් කරනවා. ඒක දකින්න කොට අහන කොට අපට ලුක්කන ධාතුවක්. මමත් මේ වාගේ අකුසල කර්ම සඳහාම වෑයම් කරනවා නම්, වීර්ය කරනවා නම් මම නැනෙතුන් අප්‍රසන්න වෙනවා. නිසා මම සෑම කල්ලිම කුසල ක්‍රියාවන් සඳහාම වීර්ය වඩන්නේ මේ කියලා අදිස්ථාන කරගන්නවා. පරේ මිච්ඡා සති භවිස්සන්ති මයමෙත් සම්මා සති භවිස්සාමාති. මේ ලෝකේ බොහෝ මිනිසයෝ හැම විටම මිච්ඡා සතියෙන් නරක දේවල්ම සිහි කර කර ඉන්නවා. කළ අකුසල් සිහි කර කර ඉන්නවා. කරන්න තියෙන අකුසල් සිහි කර කර ඉන්නවා. නානා ප්‍රකාර අයහපත් දේවල්ම සිහි කර කර තමගේ වටිනා සිත අපිරිසිදු කර ගන්න. නමුත් මම හැම කල්දෙම තමගේ సంతානයේ කුසල් සිත් 15 වෙන හැටියට සිහිය අසුරුවමින් සම්මා සතිය වඩන්නේ කියලා අදිස්ථාන කරගන්න. කාරේ මිච්ඡා සමාධි භවිස්සන්ති මයමෙත් සම්මා සමාධි භවිස්සාමාති. ලෝකේ බොහෝ දෙනා අයහපත් කාටුක සඳහා සිටේ ඉඳගත්තේ වැඩම. ප්‍රාණඝාත කරන්නේ, එවාගේම අදත් සාදාන කාමීච්ඡාචාර හැම අකුසලයක් කරන්නේ
සමාජයේ සිටේ බොහොම සංවර බවක් ඇති කරගන්න. ඕනෑම බරපතල අරදක් සංගවා ගන්න සංවර වෙනවා. ඒ සංවර වීමට කියන මිච්ඡා ඥාන. දැන් මේ විසම අවියවද නිස්පාදන ඔක්කොම මිච්ඡා ඥානයෙන් කරන දේවල්. ඒ සම්බන්ධ නුවණ වශයෙන් හැසිරෙන්නේ මෝහය. මෝහය විකාරකේ ලෝභය ආදී සායසික ධර්ම හයක් තියෙනවා ඥානයට හුරු වැඩ කරන. ඒවා තමයි මේ දෙයට ඥානයේ හැටියට පෙනෙන මිච්ඡා ඥාන. නමුත් ඒකේ තියෙන ආදීන සලකා මම සමිතන නියම සම්‍යක් ඥානෙ, සුතමේ ඥානෙ, සිතාමේ ඥානෙ, භාවනාමේ ඥානෙ වැඩි නැහැටියට අදිස්ථාන කරගන්න මිතුල අදිස්ථාන කරගත් යුතු තියෙන. ඊළඟට පරි තියෙන මිද්ද පරිහෘත්තා භවිස්සන්ති මය මෙත්ත. ඊකට තියෙන මිද්දා භවිස්සාමාති. බොහෝ සත්වයෝ හැම විටම අලසර ජීවත් වෙනවා. තියෙන මිද්දේ කියන්නේ ඇලිමැලි ගතිය. උසල් කරන්නේ ඇලිමැලි. ඒක දැක්කාම තමන් අදිස්ථාන කරගන්නවා මම සමකල්ලිම තියෙන මිද්ද යටපත් කරමින් හිත ආලෝකෙන් පවත්වා ගන්න කියලා. පරි නිච්ඡා විමුක්තිය භවිස්සන්ති මය මෙත්ත සම්මා විමුක්ති භවිස්සාමාති. ඒ කියන්නේ බොහෝ දෙනා හිතනවා ධ්‍යානයක් ලැබීම ලොකු නිවනක්. කාම සම්පත්තියෙන් ලොකු නිවනක්. ජීව ලෝකේ තියාම ලොකු නිවනක්. බඹලෝ යාම ලොකු නිවනක් කියලා හිතනවා. ඒක නිච්ඡා විමුක්තිය. ඒ වගේම වැරදි සංකල්පනා තුලින් ලැබෙන විමුක්තිය නිච්ඡා විමුක්තිය. නමුත් ඒක සැබෑ විමුක්තිය නම් පදංග වශයෙන් කෙලෙසුන් යට කිරීම, විස්කම්බන වශයෙන් කෙලෙසුන් යට කිරීම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීම වශයෙන් කියන මේ විමුක්තියයි. ඒක සම්මා විමුක්තිය. මම මේ සම්මා විමුක්තියම පිළිගැනීමට යෙදීම අධිෂ්ඨාන කරගන්නවා. හරි උද්දතා භවිස්සන්තමාමේ අනුද්දතා භවිස්සාමාති. ඒ කියන්නේ ලෝකයේ බොහෝ සත්ත්වෝ නිතර විසිරුණු සිටින් ඉන්නවා. විසිරුණු සිටින් ඉන්න නිසා කිසිේ සමාධියක් නැහැ, තණ්හක් බවක් නැහැ, නුවණක් වැඩෙන්නේ නැහැ. මේක ආදීනව දකිනුම් මම නිතර සමාධිමත් සිතක් ඇති කරගන්න අධිෂ්ඨාන කරගන්නවා. එවාගෙම පරේ නිච්ඡා විචිකිච්ඡා භවිස්සන්තේ මයමෙත කින්න විචිකිච්ඡා භවිස්සාමාති. හැම සත්‍යයකම නිතර සැකෙන් වාසය කරනවා. තාත්තා දරුවන් ගැන සැකයි, දරුව තාත්තා ගැන සැකයි, අමු සමියන් ඕනෝන් ගැන සැකයි, සතරාජි ගැන සැකයි, හැම පැත්තින්ම සැකයි. මේ සැකයේ 18 ආකාරයකට තියෙන බුදු ධර්මයේ බුද්ධ ධම්ම සංඝ තුනුරුවන් ගැන සැකය ආදි වශයෙන් ඒ සැක ශාංකා ඇතිව ඉන්නකොට කවදාකවත් නිවන් මඟකට පිරෙන්න පුළුවන් කමක් නැහැ. මෙලව දුණුවක් සිද්ධ වෙන්නේ. ඒක නිසා හැම විටම නිසක වෙන්නට තමා නැනුනේ යුක්ත වෙන්න ඕනේ. නිසක වෙන්න තමන් අදිස්ථාන කරගන්නවා. එවාගෙම කෝදන උපනාහ මක්ක පලාස ඉස්සා මච්චරිය මායා සාතේය කම්බ අතිමාන කියන මේ තව යුගල ධර්ම දෙකේකට වඩා පහක් තියෙනවා 10යි. ඒකක් එකක් ගානේ අදිස්ථාන කරගන්නවා. ක්‍රෝධය කියන්නේ ඉතීම උපනාහ කියන්නේ බද්ද වෛරය මක්ක කියන්නේ අනුන්ගේ ගුණමකුකම පලාස කියන්නේ අනුන්ගේ ගුණමකා තම යුගග්‍රාහයේ සමසම එකින් එක එකිනෙකට ක්‍රියම එකට එක ක්‍රියම එවාගේ මායා කියන්නේ නැති ගුණ ඇඟවීම සාතේය මායා කියන්නේ තියෙන අගුණ සංගවීම සාතේය කියන්නේ නැති ගුණ ඇඟවීම කම්බ කියන්නේ ගුණයට නොනැමෙන බව අතිමාන කියන්නේ අධික මාන්නය මේවා එකක් එකක් ගානේ සිටිසිත අදිස්ථාන කරගන්න එවාගේම තව දුරට දුබ්බච ඒ කියන්නේ දුර්වච බව වැඩි කියන්නේ දමෝපියන්න ගුරු උතුමන්ද කී කරුකමක් නැ ආවාදයක් දුන්නාම වැඩි ලෙස පිළිගන්නවා ඒකත් දුර්වච බවක් එයින් තමයි වැලකෙන් අදිස්ථාන කරගන්න පාප මිත්‍ර අයහපත් මිත්‍රයන් ආශ්‍රය කිරීම වැලකෙන් පමත්තතා ඒ වගේම නිතරම කුසල් කිරීමේ ප්‍රමාදයේ දෙයින් වැලකෙනවා අශ්‍රද්ධාව ඒ වගේම අහිරිකය අනුත්ථප්පය අල්පාසුතතාල කුසීත බාල එළඹෙති සිහි නැති බව වගේම ප්‍රඥාව නැති බව මේ ධර්ම හතක් මෙතන තියෙනවා එකක් එකක් ගන්න තමන් අදිස්ථාන කරගන්නවා ඒ වගේම අන්තිම තියෙනවා සංජිත්ති පරාමාසේ ආදාන ගාහි දුක්පටිනිස්සග්ගි මේ ලෝකයේ බොහෝ දෙනා සංජිත්ති පරාමාසේ සමාගත දෘෂ්ටිය අදින්ම අල්ලගන්නවා ආදාන ගාහි බොහොම දැඩි ලෙස කුම්භීලා ග්‍රහණයෙන් අල්ලගන්නවා සිමුලගේ කටට යමක් අහු වුණාම ගොදුරක් ගලවන්න බෑ ඒ වගේම දුක්පටිනිස්සග්ගි ඔය ලෙසකින්වත් ඒකත් හරින්න බෑ ඒවා බොහොම අහිතකර දෙයක් ඒ නිසා තමන් හිතා ගන්නවා අසංජිත්ති පරාමාසේ අනාදාන ගාහි සුප්පටිනිස්සග්ගි තමා ගන්න යම් කිසි තීරණයක් දැඩි ලෙස ගන්නේ නැහැ නැනවතෙක්
ඥානවන්තයෙක් කාරණා පහදා දෙනකොට පහසුවෙන් ඒක අත්හරින්න සමත් වෙනවා. ඒ වායේ අන්තයට යන්නේ නැහැ. මේක සමාගේ දිනුවට හේතුවක්. මෙන්න මේ කාරණා 44 දැන් මේ පාලි පාඨකී කියා ගියේ සමහර වචන සිංහලෙන් මෙතුවා මතක සබා ගන්නවත් බෑනේ සමහර ඒවා. ඒවා පාලි පාඨයෙන් කියනකොට ශ්‍රේමක දේශනානේ. එතකොට එක්තරා ප්‍රමාණිකට හරි මතක තියා ගන්න පුළුවන්. දැන් මේ තේලියේ භාවනා වගන්තියකට අපිට යොදන්න පුළුවන්. භාවනා වගන්තියකට යොදලා එකින් එකට අදිස්ථාන කරගන්න අපිට පුළුවන්කම තියෙනවා. පුළුවන්කම ඇති කරගන්නත් ඕනේ. එතකොට මෙතෙන් දෙකේනවා කාරණු පහ. මේ පළමුවෙන් කියන්නේ සල්ලේක වශයෙන් දැඩිසේ අදිස්ථාන කිරීමනේ. ඊළඟ චිත්තෝත්පාද වශයෙන් හිතෙනවා. මම අවිහිංසක වෙන්නේ. මම ප්‍රාණඝාතින් වළකින්න ඕනේ. මම අදින්නාදානෙන් වළකින්න ඕනේ. මම භ්‍රමචාරී වෙන්න ඕනේ. මම සත්‍ය වචන කියන්න ඕනේ. මම කේලම් වශයෙන් වළකින්න ඕනේ. එකක් එකක් ගානි හිතෙනවා. තව කයින් ක්‍රියාකාරී වෙන්නේ නැහැ. නමුත් ඒ සිතන එකත් තමයි ලොකු හිත වැඩ වෙනස පවතිනවා. තුන්වෙනි කාරණේ කියනවා පරික්‍රමන පරියාය කියලා. දැන් යම් කිසි දුර්ග මාර්ගයක් තියෙනවා. විසම මාර්ගයක් තියෙනවා. මෙයායතු මාර්ගයක් තියෙනවා. අනතුරු සහිත මාර්ගයක් තියෙනවා. ඒකෙන් වැළකීලා අනතුරු නැති පාරකට අපි යනවානේ. ඒ වගේම යම් කිසි ගඟකින් එතර වෙන තොටුපළදී අයහපත් තොටුපළවා තියෙනවා. ඒ අංගලිකී යහපත් තොටුපළකින් එතර යනවානේ. අන්න ඒ වගේ මේ විහිංසාව ප්‍රාණඝාතාදී කරුණු 44 තමයි අයහපත් මාර්ගය. එයින් වැළකී සිටීම යහපත් මාර්ගයක් බව දැනගෙන එයින් ඒ අනුගමනය කරනවා. හතරෙනි කාණී තුන උපරි භාව පරයය කියලා. ඒ කියන්නේ යම් කිසි විදියකින් තමා මඩේදී සිටියන මඩේදී කියන තවත් මඩේ එරිච්ච කෙනෙක් ඔසවාගෙන ගොඩ තියන්න බෑනේ. ඒ වාගේ තමා හිංසාකාරී වෙදගෙන තවත් හිංසාකාරී කෙනෙක් ගොඩ ගන්න බෑනේ. තමා මත්පැන් පානය කරන්නෙක්ව මත්පැන් පානය කරන්නෙකු ගොඩ ගන්න බෑනේ. ඒ නිසා තමා ගොඩ වීගෙන මේ කියන කාරණු 44න්ම අයහපත් 44න් වැලකී ගොඩ ඇවිල්ලා තවත් හය ගොඩ ගන්න පුළුවන්කම තියෙනවා. ඒකට කියන උපරි භාව පරයය කියලා. ඊළඟට තියෙනවා පස්වෙනි කාරණය පරිනිබ්බාන පරයය. මේක තමයි වැදගත් කෙලවර කාරණේ. ඒ කියන්නේ සමාගයේ සංකාමයේ නීමේ අකුසලයන් සිද්ධ වෙන්නේ යම් යම් ක්ලේශ ධර්මයන් තිබුණානේ. හිංසාව කරන්නේ යම් ක්ලේශයක් නිසාද ඒක කදංග විස්කම්බන සමුච්ඡේද කරන්නේ. ප්‍රාණගත කරන්නේ යම් ක්ලේශයක් නිසාද ඒක සදංග විස්කම්බන වශයෙන් ප්‍රහාණය කරනවා. ඒ වගේම මේ අයහපත් කරුණු 44ම සිදුවෙන එක එක ක්ලේශයන් ප්‍රතිබාහණය වෙන හැටියට කෙලෙසුම් ප්‍රහාණය වෙන හැටියට සමාගයේ සංකානයෙහි අර උසස් ගුණ රෝපණය කරගන්න. ඒක තමයි සමත භාවනාව හා විපස්සනා භාවනාව. සමත භාවනාව තුළින් මේ ක්ලේශයන් විස්කම්බන වශයෙන් යටපත් වෙන විස්කම්බන කියන්නේ බොහෝ වේලාවක තෙන්නේ නැහැ. බොහෝ වේලාවක තෙන්නේ නැහැ. නිදසුනක් වශයෙන් කියනවා නම් ගිනි මැලයක් ගහපු තැන ගින්දර නිවලා ගියත් ඒ රස්නි කියනවානේ. රස්නි කියන එකන් කුහුඹියක්වත් එතන අඩියට යන්නේ නැහැ. ඒ වාගේ ධ්‍යාන සමාපatti ලාභී කෙනෙකුගේ සිතේ ධ්‍යානයේ නැගී සිටින අවස්ථාවේදී ඒ අකුසල සිතිවිලිෙන්නේ නැහැ. නිවරණෙන්නේ නැහැ. ඒවට කියන විස්කම්බන කියනවා. සමුච්ඡේද කියන්නේ දැන් ඉතින් විපස්සනා භාවනා වඩලා යම් වෙලාවක මාර්ගඵල ප්‍රතිලාභ වුණා නම් ඒකට සමුච්ඡේද. සමුච්ඡේද වුණාම කවදාකවත් නැතේ ක්ලේශයන් හිතේ පහළවන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ චුන්ද මහරහතන් වහන්සේට මේ කියන ක්‍රම පහතම සංලේඛ ප්‍රතිපත්තිය දෙන්නවා. ඉස්සෙල්ලා දැඩි අදිස්ථානය කිරීම, ඊළඟට සිතක් පහළ කර ගැනීම, ඊළඟට ඒ අකුසලයන්ගෙන් මගහැර යන ආකාරය ඒ අකුසලයන්ගෙන් ගොඩේන ආකාරය ඒ අකුසලයන් ප්‍රහාණය කරන ආකාරය කියලා කරුණු හතරකට කරුණු පහකට දේශනා කළා. මෙතන සඳහන් වෙනවා මෙතන සම්දිස්ථාන පහක් තියෙනවාය, පද 44ක් තියෙනවාය. මේ සංලේක සූත්‍රාන්තයේ බොහෝම සාගරෝපම ගැඹීර දේශනාවක් කියන එක අන්තිමට දේශනා කළා. ඉතින් අර සුන්ද මහරහතන් වහන්සේ අසූ ප්‍රශ්නයට බොහෝම ලස්සනට ලැබුණු මේ තිපුරාණෝ සමන් වහන්සේගේ ශිෂ්‍ය පිරිසට ඒ අනුව කරුණු පහදා දෙමින් අර අදිමාන්නෙන් හිතිය ඒ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට නියම සත්‍ය ආબોධ කරවා දුන්නා. ඒ ශිෂ්‍ය පිරිසද අප්‍රමාදව ඒ භාවනා කර්මස්ථාන නිසිසේ වැඩලා අර නොලැබූ මාර්ගඵල ලැබුවා කියන හැඟින් අත්හැර දාලා නියම වශයෙන්ම ධ්‍යාන මාර්ගඵල ලබාගෙන
කෙලෙසුන් නසා කෙලෙසුන් ජයගෙන සතර ජයගෙන අජරාමර සාන්ත අමා මහ නිවනට පත් වුණා. ඒතොත් මෙන්න මේ දේශනාව මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසයකයේ පළමුවෙනි වර්ගයේ වෙන මූල පරියාය වර්ගයේ අතිරි සූත්‍රයයි. විශේෂයෙන් මජ්ක්‍ධිම නිකායේ සෑම සූත්‍ර ධර්මයක්ම භාවනා කර්මස්ථානයකට අදාළවයි තියෙන්නේ. ඉතින් මේ දේශනාව සමාත ගැඹීර වගේ තේරෙන්න පුළුවන්. තේරෙන්නේ නැති කාරණා මෙතන ගොඩක් කියවුණා. නමුත් මේවා නැවත නැවත ඇසීමෙන් කියවීමෙන් සාකච්ඡා කිරීමෙන් තේරුම් ගැනීම උත්සාහවන්ත වෙමු. එනිසා මේ දේශනාව ඇතිතන දැන් කියවුණා. නිසා මේ දේශනාව තියෙන ග්‍රන්ථාද සිංහල බසින් තියෙනවා. ඒක කියවලා බලන්න. ඉතින් අපි මේ අවස්ථාවේදී සරියුත් මහ රහතන් වහන්සේගේ සහෝරකිනේකන චුන්ද මහ රහතන් වහන්සේගේ චරිතා ප්‍රදානයේ පිටින් සාකච්ඡා කළා. ඊළඟට අධිමානික ස්වාමීන් වහන්සේලා දෙනමක් ගන්න කරුණු කියුණා. ඊළඟට මේ කරුණු 44ක් පිළිබඳව අපි කරුණු ඉදිරිපත් කළා. මේවා සියල්ලෙන් සියල්ල සම්පූර්ණ කරන්නම් පැය ගානක දේශනාවක් ඕන වෙයි. නමුත් මේ කරුණු ඉදිරිපත් කිරීමෙන් අපි විශාල කුසලයක් අත්පත් කරගත්තා. ඉද සමන් දීමෙන්ද විශාල පිනක් ශ්‍රාවක පිරිස අත්පත් කරගත්තා. නිසා සීලයක පිහිටා ධර්ම ශ්‍රවණය කිරීමෙන් මෙතෙක් අපරස්තරගත කුසලය සම්බුද්ධ ශාසන චිරස්ථිතී පිණිස වේවා. එවැගේම සම්බුද්ධ ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලාට දීර්ඝාස වේවා. එවැගේම මේ කුසලානිසංසේ පරලෝක සපඥාතීන්ට ජීවත් වෙන ඥාතීන්ට ආරක්ෂක දිව්‍ය රාජ මණ්ඩලයට හිතා හිතනදා සෑම සත්නත මෙලෙ ලෝතුරා සම්ප්‍රාප්තිනිස වේවා. මේ ධර්ම ශ්‍රවණය කළ කුසලානුභාවයෙන් සෑම පින්නතුන්ට මෙලොව ඇති සකලාන්තරාය සර්වෝපද්‍රවයන් නිවාරණය වේවා. ආරක්ෂාව සිත සාන්තිය සැලසේවා. සත්වර්ෂාධික කාලයක් දීර්ඝව ලැබේවා. කායික මානසික සනසිල්ලේ පාරමී ගුණ පිරේවා. ගන්නෙහෙලම විශ්ම රැල්ලක් පාසා රත්නත්‍රේ සතු සූරිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා මේ සැමට ලැබේවා. එවැගේම සියවස් කලක් අතරක් නෑර බුදුසසුනේ පාරමී පුරා ගන්නට සැමට රත්නත්‍රානුභාවයෙන්ම ආරක්ෂාව ලැබේවා. සම්‍යක් ප්‍රාර්ථනා සියල්ල පූර්ණ චන්ද්‍රාසේ සමෘද්ධිමත් වේවා. සසල ගමනේදී ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍ර සම්පත්‍ය ඇතු භවයක් පාසා පාරමී පුරා කෙළවර බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ මිලිසනසේ පැමිණ වදාළ අජරාමර ශාන්ත ප්‍රණීත ලෝකෝත්තරාම මහ නිවන් සුව සාක්ෂාත් වේවා. සිය අපි මෛත්‍රියෙන් සිල්පමුණුවෙමු.